කියලා දෙන්න හදන පාඩම තමයි මේ එලුතුකල් මේ එලුතුකල් කියලා කියන්නේ ව්‍යංජන අක්ෂර ඉතින් මම අද කියලා දෙන්නේ ඔයාලට ව්‍යංජන අක්ෂර තුනක් කීයක්ද තුනක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මොකද මේ ව්‍යංජන අක්ෂර තුන ඔයාලා හැමෝම පටලව ගන්න අමතක වෙන ව්‍යංජන අක්ෂර තුනක් ඉතින් බලමු මොනවද මේ ව්‍යංජන අක්ෂර තුන කියලා පළවෙනි එක තමයි ක ඔයාලා ලියන්න දන්නවනේ දැන් මේක ක මේක මෙන්න මෙහෙම ලිව්වහම නැට්ටක් වගේ આવොත් ත ඊට පස්සේ මේක ස ඉතින් මෙන්න මේ අකුරු තුන ගැන කතා කරනකොට අපි මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ ව්‍යංජන අක්ෂරයක් අනිවාර්යයෙන්ම හල් ස්වරූපයෙන් තමයි එන්නේ නේද හල් කිරීමක් ඒක ඒක අපි චුට්ටකට පැත්තකින් තියලා මේ අකුරු තුනේ අපි හැමෝටම වරදින දැන් ටික හොයලා බලන්න තමයි දැන් යන්නේ හරි අපි බලමු මෙයාගේ නියෝජනය තියනවා සිංහලවල තුන් දෙනෙක් කවුද ඒ තුන් දෙනා ඒ කියන්නේ මෙයාට තුන් දෙනෙක් ඉන්නවා සිංහලෙන් කවුද බලමු අපි ඒ තුන් දෙනා එයාට ඉන්නවා මෙන්න මේ තුන් දෙනා ග හ ක ඔන්න ඔය තුන් දෙනා ඉතින් ඒ වගේම මෙන්න මෙයාටත් ඉන්නවා ත ද මෙයාටත් ඉන්නවා තුන් දෙනෙක්ම ස ච ජ ඉතින් අපිට ওই අකුරු ටික මතක තියාගන්න චුට්ටක් චුට්ටක් අමාරුයි ඒක හින්දා ඉතින් අපි මෙන්න මෙහෙම කරමු කොහොමද මෙන්න මෙයා කයන්න वचने मतक සචජ පිරිමිලා මේකේ නමක් වාගේ සචජ එතකොට බලන්න ගහකතද සචජ ගහකතද සචජ අන්න ඒ විදිහට අපිට මෙන්න මේ අකුරු තුන හොඳටම පාඩම් කරගන්න පුළුවන් නේද ඉතින් අනිත් එක තමයි මෙන්න මෙයාගේ පේන ඔයාලට කොක්කක් මෙහෙම ඒ කොක්ක මෙන්න මෙයාගේ තියෙනවා ඉතින් ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් ඒ කයන්න තමයි කියලා ඒ වගේම මෙයාගේ පේනවද නැට්ට මෙන්න මේ නැට්ටේ මෙන්න මේ තියෙනවා බලන්න දයන්ෙත් එතකොට අපිට අඳුර ගන්න පුළුවන් එහෙනම් ඒ තයන්න දයන්න තමා කියලා ඉතින් මෙන්න මේ ඉර පේනවද ඒ ඉර ගැන කතා කරාම බලන්න සයන්ෙත් තියෙනවා නේද එහෙම ඉරක් එතකොට අපිට මේ සචජ කියන අකුරු තුන කියලා මතක තියාගන්න පුළුවන් මොකද අපි දැන් පේපර්ස් බලද්දී තේරෙනවනේ මොකද මෙන්න මේ අකුරු ටික පටල ගන්නවා ළමයි නේද ඉතින් අන්නේ ඒක හින්දා ඔයාලට මෙන්න මේ ක්‍රමයේ ගහක තද සචජ කියන වචන වලින් අපිට ඉක්මනට මේ අකුරු ටික කොහොමද පාඩම් කරගන්න හරිම ලේසි හරි දරුවනේ දැන් මම මෙන්න මෙයාගෙන් එක අකුරක් ගන්නවා කවුද ඒ අකුර ක ඉතින් මේ ක අකුර ගත්තාම කොහොමද මෙයාව හල් කරන්න කියලා බලමු. ඔන්න හරිම ලේසි. කොහොමද හල් කරන්නේ? මෙන්න අපේ හල් කිරීම. ඒ කියන්නේ සිංහලක මෙන්න දෙමළෙක. දෙමළෙන් මෙන්න මෙහෙම පුංචි තිතක් තිබ්බහම හල් කිරීම එනවා. ඒතොර මේක මොකද්ද? ක් අකුර. ඉතින් ඒ වගේම ස් මේ බලන්න හැම එකම හල් කරන්න පුළුවන් නේද? අර ලියපු අකුරු තුනම හල් කරන්න පුළුවන්. හරි එතකොට දැන් ආයි මං කියලා දෙන්න හදන්නේ කොහොමද මේ හල් කිරීම කොම්බු ඒව දාන්නේ කියලා බලමු දැන් හල් කිරීම කොහොමද දාන්නේ අපි මෙන්න මෙහෙම තිතක් තියන්න පුළුවන් අපිට නේ ඒක හරි ඊට පස්සේ බලමු කා මෙන්න බලන්න ඇල පිල්ල නියන හැටි දෙමලෙන් හරිම ලේසි වැඩක් කි ඉස්පිල්ලනේ මෙන්න මෙතනින් දාලා මෙන්න මෙහෙම පහලට එන ගම්ම ඉස්පිල්ල දාන්න ඕනේ ඊට පස්සේ මෙහෙම කි කොහොමද කී අකුර ඔන්න ඔහොම මේ බලන්න මෙයාගේ තොප්පිය ගැටේ කොත් තියනවා නේද ලස්සන හරි ඊට පස්සේ කූ අකුර මෙන්න මෙහෙම උඩට ගන්නවා ඊට පස්සේ මෙතනින් මෙහෙම ඒක මොකද්ද කූ මං ආයෙ ලියලා පෙන්නන්නම් කූ මෙන්න මෙහෙම අරගෙන මන්නම් කූ මෙන්න මෙහෙම අරගෙන මෙතනින් දෙක වගේ දාන්න තියෙන බලන්නකෝ හරි ලේසි ඒක කූ කේ ඔන්න බලන්න කොම්බුව
මෙන්න මෙහෙම කොම්බුවක් අපිට ලියන්න පුළුවන් නේද කොම්බුව ලියන්නේ කොහොමද මෙහෙම දැන් මෙන්න මේක මම ලියලා පෙන්වන්නම් මුලින් කොම්බුවයි හල් කිරීමයි කොහොමද මේ කොම්බුවයි හල් කිරීමයි ඔන්න බලන්න මේ කොම්බුවයි හල් කිරීමයි ගැන කතා කරාම මෙන්න මෙයා ඇදෙනකොට ඒ කියන්නේ කේ තේ යන්නේ මේ විදිහට ඇදෙනකොට අපි ලියන කොම්බුව එතකොට බලන්න මේ කොම්බුවයි හල් කිරීමයි මෙන්න මෙයාගේ ඇතුලේ තමයි හැංගිලා තියෙන්නේ මේ ෆෝන් එක වගේ කොම්බුව එයාගේ ඇතුලේ ඉන්නව කවුද එතකොට දෙන්නේ කියලා කොම්බුව සහ හල් කිරීම නැත්තම් දීර්ඝත්ව සලකුණු කියලා අපි කියනවා. ඉතින් එයා හොඳටම මතක තියාගන්න වෙනවා අපිට. මෙන්න කොම්බු දෙක මෙන්න මෙහෙම දන්වැලක් විදිහට අපිට දාන්න පුළුවන් මොකද කොම්බු දෙක. කෝ. දැන් අපි කොම්බුව ලියනවා ඔහොම. ඒක අපි දන්නවා. ඊට පස්සේ මෙන්න බලන්න. මේක මොකද්ද? ඇලපිල්ල. ඔන්න කෝ හදාගත්ත නිකම්ම දැන් කෝ. මං කිව්ව ඇදෙනකොට මොන කොම්බුව දෙන්නේ? අර ෆෝන් එක වගේ කොම්බුව. ඊට පස්සේ ඔන්න ඇලපිල්ල දාන්න ඕන ඔය විදිහට ඔය රටාව තමයි යන්නේ අන්තිම අකුර කව් කව් කොහොමද ලියන්නේ ඔන්න බලන්න කොම්බුව දාන්නවා ඔන්න ගයනු කිත්ත මෙන්න මෙහෙම අපිට ලියා ගන්න පුළුවන් බලන්න කොහොමද ගයනු කිත්ත ලියන්නේ මෙන්න මෙහෙම අරගෙන ඊට පස්සේ ඔන්න ඕහොම පේනවද ගයනු කිත්ත අපිට ලියන්න පුළුවන් හරියට ලියමු අපි මේ බලන්න ඇඳුණානේ මෙන්න මෙහෙම අරගෙන මෙන්න මෙහෙම ගයනු කිත්ත ඔන්න අපිට ලියා ගන්න ुलुवां अक्षरमालावे අකුරු ටික අනේ විදිහට අපිට පාඩම් කරගත්තම හරිම ලේසි නේද? එතකොට දෙමළ හොඩි ඔක්කොම අකුරු ටික අපිට මේ තාලෙට පාඩම් කරගන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න මෙන්න මේ ක්‍රම ටික. මේක බලන්න ආයෙත් අහගන්න. මේ කොහොමද පාඩම් කරගන්නේ? ගහක තද සචජ. අනේ ඒ විදිහට පාඩම් කරගත්තම ආයෙ කවදාවත් ඒ අකුරු ටික වරදින්නේ නැහැ. හොඳට බලාගන්න. පුළුවන් ඒ වගේම හල් කිරීම කොහොමද පොඩි තිතක් තමයි අපි දාන්නේ ඒවා ලේසිම ලේසි. ඉතින් මේ කොම්බු හැමදේම අපි අන්නේ ඒ විදිහට පාඩම් කරගත්තොත් අපිට හරිම ලේසි වෙනවා මෙන්න මේ මුළු දෙමළ හෝඩියම පාඩම් කරගන්න. හරි ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ දැන් ඔයාලගේ 6 වසර ඉඳන් 11 වසරට යනකම්ම පෙළ පොතක් තියෙනවා නේද දෙමළ වලට. ඉතින් මම පෙන්නන්නම් මේ තියෙන්නේ 8 වසරේ නේද 8 ශ්‍රේණියේ ඔන්න දෙමළ පෙළ පොත. ඉතින් මේ හැම පාඩමකම අපිට අලුත් වචන ඉගෙන ගන්න වෙනවා නේද. ඉතින් කොහොමද මේ වචන අපේ අපි මතක තියාගන්නේ නේද? හරි ඒකට හරි ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් මම ගන්නවා 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම. ඒකේ නම. ඔන්න අපි දැන් පාඩම පොත් දිගහැරියවත් නැහැ. හරි. පළවෙනි පාඩම තමයි මොකද්ද? පිරන්දනාල්. මොකද්ද? පිරන්දනාල්. අපි ලියමු. පිරන්දනාල්. පිරන්දනාල් අහලා තියෙනව නේද? උපන්දිනය. පිරන්දනාල් කියන්නේ උපන්දිනයට. ඉතින් දැන් දරුවනේ ඔන්න අපි අඬ යන්නේ උපන්දින පාටියකට උපන්දින උත්සවයකට යන්න හදන්නේ. කාගේද ජනනිගේ උපන්දින උත්සවයට අපි බලමු. දැන් මෙන්න තියනවා ජනනිගේ ගෙදර. දැන් අපි ජනනිගේ ගෙදර අඳිමු. ජනනිගේ ගෙදර තියනවා මෙන්න මෙහෙම. ලොකුම ලොකු ගෙදරක් තමයි ජනනිට තියෙන්නේ නේද? ඔන්න බලන්න. දැන් ජනනිගේ ගෙදර මේ උපන්දින පාටිය තියෙන්නේ කොහෙද? විසිත් කාමරේ තමයි ලස්සනට සරසලා දැන් මේ ජනනිගේ උපන්දින පාටිය තියෙන්නේ. බලමු විසිත් කාමරේ නම ඔන්න ගහලා තියෙනවා වරවේට් පරේ. මොකද්ද වරවේට් පරේ? මොකද්ද වරවේට් පරේ කියන්නේ? විසිත් කාමරය. විසිත් කාමරය ඔන්න ඒකේ තියෙනවා
ලස්සන රවුම රවුම මේසයක් මෙන්න මෙහෙම ඒ මේසේ ජනනිගේ අම්මා ලස්සන මේසේ ඇතිරිල්ලක් එලලා තියෙනවා මොකද්ද මේසේ ඇතිරිල්ලට කියන්නේ ඔන්න මේසේ ඇතිරිල්ලට අපි කියනවා මේසෙයි විරිප්පු මොකද්ද කියන්නේ මේසෙයි විරිප්පු මේසෙයි විරිප්පු හරි ඔන්න මේසෙයි විරිප්පු මොකද්ද මේස ඇතිරිල්ල ඉතින් දැන් මේස ඇතිරිල්ල එලලා මොකක්ද ඒක උඩ ඇත්තේ බලමු ඔන්න මේස ඇතිරිල්ල එළුවට පස්සේ ජනනිගේ තාත්තා ගෙනාපු කේක් එක ඒ මේස ඇතිරිල්ල උඩින් තියලා මේ තියන්නේ ඔන්න ඉටි පන්දුනොත් පත්තු කරලා තියනවා ඔන්න කේක් වලට මොකද්ද දෙමලෙන් කියන්නේ කියලා දැන් අපි බලන්න යන්නේ කේක් වලට දෙමලෙන් කියනවා කේක් කේක්ම තමයි නේද එතකොට කේක් කියලා තමයි කේක් වලට ඔන්න දෙමලෙන් කියන්නේ දැන් ජනනිගේ ගෙදරට එනවා ජනනිගේ යාළුවෙක් එයාගේ නම තමයි ගීතා ඔන්න උඩින් එනවා ගීතා ගීතාගේ අතේ තියෙනවා ලස්සනම ලස්සන බැලුම් බෝලයක් මේ තියෙන්නේ කොළපාට ලස්සන බැලුම් බෝලයක් අනිත් අතේ තෑග්ගකුත් තියෙනවා බලමු දැන් අපි මේ දෙකට කියන්නේ මොකක්ද කියලා ඔන්න මේ බැලුම් බෝලෙට කියන්නේ බැලුන් මොකක්ද බැලුම් බෝලෙට බැලුමට කියනවා අපි බැලුන් කියලා එමනම් අපිට හරිම ලේසි නේද සිංහල නම මගේමයි මොකක්ද බැලුමට කියන්නේ බැලුන් කියලා ඉතින් බලමු තෑග්ගට මොකක්ද කියන්නේ තෑග්ගට කියනවා පරිසු දැන් ඊතතේ තියනවා නේද තෑග්ගකුයි මොකද්ද බැලුමකුයි ඔන්න තෑග්ගට කියනවා පරිසු ඊට පස්සේ තව යාළුවෙක් එනවා ඔන්න බලමු මෙන්න මෙහෙන් එයා එනවා එයාගේ අතේ තියනවා කවුද එන්නේ එයාගේ අතේ තියනවා කවුද එන්නේ ශිවා එනවා ශිවාගේ අතේ ඉතින් ශිවාගේ අතේ මොකද්ද තියෙන්නේ එයාගේ අතේ තියෙනවා ලස්සනම මොකද්ද බර්ත්ඩේ කාඩ් එකක් සුබ පැතුම් පත ඔයාලත් යනව නේද යාළුවන්ගේ මේ උපන්දින පාටි වලට මේව අරන් යනව ඇති නේද ඔන්න බලන්නක ජනනික උපන්දිනේට වාල්තු මඩල් වාල්තු මඩල් සුබ පැතුම් පත වාල්තු මඩල් කියනවා සුබ පැතුම් පත ඔන්න සුබ පැතුම් පතක් අරගෙන දැන් කවුද මේ එන්නේ බලමු හොඳට මතක තියාගන්න සුබ පැතුම් පත ශිවා එනවා සුබ පැතුම් පතක් අරගෙන එක පාටම ශිවාගේ ඇස් දෙක ලොකු වෙනවා ශිවා දකින්නවා ඇතුලේ ඉන්නවා කවුද නටන එක්කෙනෙක් ඔන්න නැටුම දකින්නවා නැටුමට මොකක්ද කියන්නේ නඩනම් මොකද්ද නඩනම් කියලා කියනවා මොකද්ද නැටුමට ඉතින් ඔන්න මතක තියාගන්න මෙන්න මේ වචන ටික ඉතින් මේ වචන ටික ඔක්කොම පළවෙනි පාඩමේ වචන ටික ඉතින් කොහොමද බලමු මෙන්න මේ වචන ටික අපි පාඩම් කරගන්න බලන්න දැන් හරිම ලේසියි නේද කතාව මතකද ජනනිගේ බර්ත්ඩේ පාටියට ඔන්න අපි ගියා නේද ගිහින් මොකද කිව්වේ එයාගේ ඔන්න වරවේ පරේ විසිත් කාමරේ තමයි තිබ්බේ ඉතින් ඒකේ තියෙන මොනවද මේසෙට ඉල්ලලා මේස ඇතිරිල්ල මේසේ විරිප්පු ඊට පස්සේ කේක් එකකුත් තියෙනවා කේක් වලට මොකද්ද කියන්නේ කේක් ඔන්න ඊට පස්සේ එනවා කවුද අපේ ශිවයි කවුද ගීතයි ගීතතේ තියෙනවා බැලුන් සහ පරිසු පරිසු කියනවා තෑග්ග ඉතින් තව එනවා කවුද එයාට කියන්නේ මෙයාට කියන්නේ කවුද අපේ ශිවා ශිවාගේ අතේ තියෙනවා වාල්තු මඩ හරි වාල්තු මඩල් කියන්නේ මොකද්ද සුබ පැතුම් පතක් නේද හරි ඉතින් එයා එකපාරටම දකිනවා ජනනිගේ ගෙදර කවුද ඉන්නේ නැටුමක් නටන කෙනෙක් නැටුමට මොකද්ද කියන්නේ නඩන ඉතින් පුතේ දුවේ ඔන්න ඔහොම අපි යම්කිසි පාඩමක් මෙන්න මෙහෙම රූප සටහනක් ඇසුරින් අපිට විස්තර කරගන්න පුළුවන් නම් අපිට මේ කතාව ඔස්සේ ඉතින් ලස්සනට මේ වචන ටික පාඩම් කරගන්න යතේ තියෙනවා කවුද එන්නේ ශිවා එනවා ශිවාගේ අතේ ඉතින් ශිවාගේ අතේ මොකද්ද තියෙන්නේ එයාගේ අතේ තියෙනවා ලස්සනම මොකද්ද බර්ත්ඩේ කාඩ් එකක් සුබ පැතුම් පත
ඔයාලත් යනවනේද යාළුවන්ගේ මේ උපන්දින පාටි වලට මේව අරන් යනවද නේද ඔන්න බලන්නකෝ ජනනික උපන්දිනේට වාල්තු මඩල් වාල්තු මඩල් සුබ පැතුම් පත වාල්තු මඩල් කියනවා සුබ පැතුම් පත ඔන්න සුබ පැතුම් පතක් අරගෙන දැන් කවුද මේ එන්නේ බලමු හොඳට මතක තියාගන්න සුබ පැතුම් පත ශිවා එනවා සුබ පැතුම් පතක් අරගෙන එක පාටම ශිවාගේ ඇස් දෙක ලොකු වෙනවා ශිවා දකින්නවා ඇතුලේ ඉන්නවා කවුද නටන එක්කෙනෙක් ඔන්න නැටුම දකින්නවා නැටුමට මොකක්ද කියන්නේ නඩනම් මොකද්ද නඩනම් කියලා කියනවා මොකද්ද නැටුමට ඉතින් ඔන්න මතක තියාගන්න මෙන්න මේ වචන ටික ඉතින් මේ වචන ටික ඔක්කොම පළවෙනි පාඩමේ වචන ටික ඉතින් කොහොමද බලමු මෙන්න මේ වචන ටික අපි පාඩම් කරගන්න බලන්න දැන් හරිම ලේසියි නේද කතාව මතකද ජනනික බර්ත්ඩේ පාටියට ඔන්න අපි ගියා නේද ගිහින් මොකද කිව්වේ එයාගේ ඔන්න වරවේ පරේ විසිත් කාමරේ තමයි තිබ්බේ ඉතින් ඒකේ තියෙන මොනවද මේසෙට ඉල්ලලා මේස ඇතිරිල්ල මේසෙයි විරිප්පු ඊට පස්සේ කේක් එකකුත් තියෙනවා කේක් වලට මොකද්ද කියන්නේ කේක් ඔන්න ඊට පස්සේ එනවා කවුද අපේ ශිවයි කවුද ගීතයි ගීතතේ තියෙනවා බැලුන් සහ පරිසු පරිසු කියනවා තෑග්ග ඉතින් තව එනවා කවුද එයාට කියන්නේ මෙයාට කියන්නේ කවුද අපේ ශිවා ශිවාගේ අතේ තියෙනවා වාල්තු මඩ හරි වාල්තු මඩල් කියන්නේ මොකද්ද සුබ පැතුම් පතක් නේද හරි ඉතින් එයා එකපාරටම දකිනවා ජනනික් ගෙදර කවුද ඉන්නේ නැටුමක් නටන කෙනෙක් නැටුමට මොකද්ද කියන්නේ නඩන ඉතින් පුතේ දුවේ ඔන්න ඔහොම අපි යම්කිසි පාඩමක් මෙන්න මෙහෙම රූප සටහනක් ඇසුරින් අපිට විස්තර කරගන්න පුළුවන් නම් අපිට මේ කතාව ඔස්සේ ඉතින් ලස්සනට මේ වචන ටික පාඩම් කරගන්නමු මෙන්න මේ වචන ටික අපි පාඩම් කරගන්න බලන්න දැන් හරිම ලේසියි නේද කතාව මතකද ජනනික බර්ත්ඩේ පාටියට ඔන්න අපි ගියා නේද ගිහින් මොකද කිව්වේ එයාගේ ඔන්න වරවේ පරේ විසිත් කාමරේ තමයි තිබ්බේ ඉතින් ඒකේ තියෙන මොනවද මේසෙට ඉල්ලලා මේස ඇතිරිල්ල මේසෙයි විරිප්පු ඊට පස්සේ කේක් එකකුත් තියෙනවා කේක් වලට මොකද්ද කියන්නේ කේක් ඔන්න ඊට පස්සේ එනවා කවුද අපේ ශිවයි කවුද ගීතයි ගීතතේ තියෙනවා බැලුන් සහ පරිසු පරිසු කියනවා තෑග්ග ඉතින් තව එනවා කවුද එයාට කියන්නේ මෙයාට කියන්නේ කවුද අපේ ශිවා ශිවාගේ අතේ තියෙනවා වාල්තු මඩ හරි වාල්තු මඩ කියන්නේ මොකද්ද සුබ පැතුම් පතක් නේද හරි ඉතින් එයා එකපාරටම දකිනවා ජනනික් ගෙදර කවුද ඉන්නේ නැටුමක් නටන කෙනෙක් නැටුමට මොකද්ද කියන්නේ නඩන ඉතින් පුතේ දුවේ ඔන්න ඔහොම අපි යම්කිසි පාඩමක් මෙන්න මෙහෙම රූප සටහනක් ඇසුරින් අපිට විස්තර කරගන්න පුළුවන් නම් අපිට මේ කතාව ඔස්සේ ඉතින් ලස්සනට මේ වචන ටික පාඩම් කරගන්න පුළුවන් හරි එහෙනම් අද දවසේ අපේ පාඩම් ටික නම් අවසానයි හරි ඉතින් දැන් හොඳට මෙන්න මේවා ඔයාලා පාඩම් කරගන්න ඕනේ. හරි. එහෙනම් සියලුම දෙනාට වණක්කම්.